මේ වගේ බාධක තිබිලා තමයි ගිය අවුරුද්ද අපි චාතරංගාව ජයග්‍රහණය කරේ. Perfection, majestica, Lanka Tiles, fine living redefined. අයිබෝන් ලංක ටයිල්ස් ක්‍රිකට් චැට් එකයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් දැන් ආසියානු කුසලානේ අගෝස්තු මාසේ 30 වෙනිදා ඉඳලා සැප්තැම්බර් මාසේ 17 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. ඉතින් රටවල් 6ක් ක්‍රීඩා කරන ආසියානු කුසලානය ලෝක ක්‍රිකට් කුසලානයට විතරයි දෙවැනි. ඉතින් ආසියානු කුසලානේ රටවල් 6ක් ක්‍රීඩා කරනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ ඇෆ්ගනිස්තානය. ඉතින් ගෲප්ස් දෙකකට කැඩිලා තියෙන්නේ ඒෂියා කප් එකේ. ඉතින් ශ්‍රී ලංකාවට ඒෂියා කප් එකේ මම හිතන්නේ සාර්ථකම රට 5 වතාවක් ජයග්‍රහණය කරලා තිනවා, 7 වතාවක් අනුශූරතාවය දිනාගෙන තිනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය එක්ක ගෲප් B එකේ. ඒ වගේම පකිස්තානය සහ ඉන්දියාව නේපාලයත් එක්ක ගෲප් A එකේ ක්‍රීඩා කරනවා. ඉතින් අපි මේ ආසියානු කුසලානය ගැන සියලු විස්තර ලංක ටයිල්ස් ක්‍රිකට් චැට් එක ඔගලොන්ට ගේන්නේ ලංක ටයිල්ස් නුගේගොඩ ශාඛාවෙන්දන්. ඉතින් ඔගලොන්ට පුළුවන් අපේ රටේම හැදිච්ච මේ ලංක ටයිල්ස් ඔගලොන්ට ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක මේ ලංක ටයිල්ස් ක්‍රිකට් චැට් එකට අද එකතු වෙනවා ෆර්විස් මාරු. ෆර්විස් බොහොම සාදරයෙන් පිළිගන්නවා ඔබ. ඉතින් අපි කතා කරමු ආසියානු කුසලානේ. ඔබ ක්‍රීඩා කරලා තිනවා, ලංකාවට ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන මේ ආසියානු කුසලානේ 2022 ආසියානු කුසලානය T20 ෆෝමැට් එකෙන් සෙල්ලම් කරේ. මේ පාර සෙල්ලම් කරන්නේ 50 ෆෝමැට් එකේ. මොකද 50 වර්ල්ඩ් කප් එකක් තියෙන නිසා. ඉතින් ආසියානු කුසලානේ ශ්‍රී ලංකාව පැත්තෙන් කොච්චර වැදගත්ද, ඒ වගේම මේ අපේ ආසියාවටම උගක් ක්‍රීඩා කරන්නේ මේ දකුණු ආසියානු රටවල්. ඉතින් කොච්චර වැදගත් තරගාවලියක්ද? ඔව්, ඒෂියා කප් එක කතා කරොත් දමිත් එදා පටන් තිබ්බා ලොකුම රයිවල්රියක්. මට මතකයි මම ඒෂියා කප් දෙක සෙල්ලම් කරා. ඒ දෙකේම තිබ්බ ෆීලිං මම පොඩ්ඩක් මතකේ ආවර්ජනය කරොත් එහෙම සෑහෙන ෆීලිංස් ආ ඉමෝෂන්ස් තියෙන තරගාවලියක්. ඒ වගේම ඔවා කිව්වා වගේ ගිය අවුරුදු අපි දින්නා රයිට් ප්‍රශ්න ගොඩාක් තියලා අපේ තවත් හොඳ ස්ටාර් ප්ලේසර් සෙල්ලම් කරන්න නැතුව අපි තරගයක් ජයග්‍රහණය කරා. මං ඇතුළුව තව ගොඩක් අය ඉමෝෂන් වෙච්ච දෙයක් තමයි ඊයේ මේ ගිසමාවන් ගිය පාර ටුර්නමන්ට් එක. ඉතින් වැදගත් වෙන්නේ ඒ වගේ ටුර්නමන්ට් එකක් සෙල්ලම් කරනකොට තමන්ගේ ඒ ගේම් එක ගේනවා. ඒකත් ඉන්දියා, පකිස්තාන්, බංග්ලාදේශ්, අෆ්ගනිස්තාන් රටවල් හතරම හොඳ කණ්ඩායම හතරක් ඉන්නවා. ඉතින් එවැනි තරගත් කණ්ඩායම තරඟ කරනකොට තමගේ ඒ ගේම් එක ගේන්න අනිවාර්යෙන්. ඒ වගේම 50 එකක් ගහනවා කියන්නේ 2020 වගේ නෙමෙයි. තරගය දීර්ඝයි, ටැක්ෆුලි ගහන්නත් ඕනේ, ටැක්ටිකල් වෙන්නත් ඕනේ. ඉතින් ගොඩාක් දේවල් තියෙන. ඒ වගේම අපිට මේ පාර පීඩනේ වැඩි දමි හේතු දෙයකට. එකක් අපි රිගේනින් චැම්පියන්ස්, අනිත් එක අපි හෝස්. අපි හෝස් නැති වුණාට අපි හෝස්. ඒකත් අපි ලංකාවේ සෙල්ලම් කරන හෝස් පාකිස්තාන් තරඟ නමයක්. අපේ තරඟ එකයි අපි පාකිස්තාන්ල සෙල්ලම් කරන, අනිත් ඔක්කොම සෙකන්ඩ් රවුන්ඩ් ගියොත් අපි ඔක්කොම සෙල්ලම් කරන අපේ රටේ. ඉතින් ඒ පීඩනයත් අපිට තියෙනවා. ඉතින් මේ පීඩනයත් එක්ක අපි පෙෆෝම් කරන්න නම් අපි ඒ ගේම් එක ගෙහෙන්න ඕනේ. ඒ ගේම් එක ගෙහෙන්න මම හැමතිස්සෙම කියන දේ තමයි අපේ ශ්‍රී ලංකා කියලා අපි තියෙනවා බ්‍රෑන්ඩ් එක, ෆ්ලෙයා එක. ඒකට සෙල්ලම් කරොත් ටැක්ෆුල් නොත්තුම අපි මේ තරගාවලිය සෙල්ලම් කරන්න. මං දකිනවා මොන බාධක තිබ්බත් ක්‍රීඩකයෝ නැති වුණත් අපිට හොඳට ඉවර කරන්න පුළුවන් කියලා. ඔව්, ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම තමයි ලංකා ටයිල්ස් කියන්නේ ලංකාවේ විශිෂ්ටතම සහ අංක 1 ටයිල් නිමැවුම් පෙළ. ඉතින් ෆර්විස් අපි තරංගාවලිය අපේ කණ්ඩායම අපි දැන් මේ රෙකෝඩින් එක කරද්දිත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායම තාම හරියට ඔෆිෂියලි අනවුන්ස් කරලා නැහැ. නමුත් මේ අනිත් රටවල් පහම අනවුන්ස් කරලා තියෙන තව දවස් දෙකකින් ශ්‍රී ලංකාව පළමු තරඟේ ක්‍රීඩා කරනවා බංග්ලාදේශයත් එක්ක පල්ලෙ කැලේදී. ඉතින් පළමු තරංගාවලියේ පළමු තරඟේ ක්‍රීඩා කරන්නේ පකිස්තානයයි නේපාලයයි මුල්තානයි අගෝස්තු 30 වෙනිදා. ඉතින් විශේෂත්වයක් තියෙනවා මේක රටවල් දෙකක ක්‍රීඩා කරන පළමු තරගාවලිය. ආසියානු කුසලානේ පළමු වරට තමයි රටවල් දෙකක ක්‍රීඩා කරන්නේ දේශපාලනික හේතු නිසා ඉන්දියාවට යන්නේ නැති නිසා පකිස්තාන්ට. ඉතින් ඒකත් ෆර්විස් සමහර රටවල් වලට චැලෙන්ජ් එකක් නේද? දැන් ශ්‍රී ලංකාව ගත්තොත් පළමු තරගයේ අගෝස්තු 31 වෙනිදා පල්ලෙ කැලේ ක්‍රීඩා කළා. ආයේ සැප්තැම්බර් 5 ඇෆ්ගනිස්තානයත් එක්ක ලාහෝර්හිදී ක්‍රීඩා කළා. බංග්ලාදේශයත් 31 සෙල්ලම් කළා. ආයේ සැප්තැම්බර් 3 ලාහෝර් වලට යන්න ඕනේ. ඉතින් ඒක කොච්චර චැලෙන්ජ් එකක් වේද ඔබ හිතන හැටියට? චැලෙන්ජ් එකක් වෙනවා දමිත් අනිවාර්යෙන්. සෙල්ලම් කරලා ට්‍රැවල් කරලා ආයෙ සෙල්ලම් කරනවා කියන්නේ ලේසි නෑ. ඒ වගේම සාමාන්‍යයෙන් ඩොමෙස්ටික් අපි කියමු දැන් ඉන්දියාව ඇතුළේ වණ්ඩයක් ගෙවුවොත් දමිත් සාමාන්‍යයෙන් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් වැඩිම වුණොත් පැයකමාරයි නැත්නම් දෙකයි. දැන් මේක පැය 3මාරක් විතර යන්නත් ඒ වගේ පොඩි බාධක තියෙනවා. මං හිතන්න ලොකු බාධකයක් තියෙයි කියලා. ඒ වගේම මං හිතන්නේ ඕගනයිසින් පැත්තෙන් ඔක්කොම හොඳටම කරලා ඇති. වේලසයිම ෆ්ලයිට් එකක් ගන්න කෙලිම ෆ්ලයිට් එක ඉඳලා මං හිතන්නේ හැමදේම ඕගනයිස් කරලා ඇති. ඉතින් ඒක බාහිර තියෙන මේ ප්‍රශ්න නෙමෙයි, බාහිරින් තියෙන චැලෙන්ජ් එකක්. නමුත්
ක්‍රීඩා කරන්න පටන් ගත්තම තමයි මම දකිනවා ඒෂියා කප් කියන්නේ ප්‍රයිඩ් එකනේ ආසියාවේ ප්‍රයිඩ් එක කවුද සිංහයා ආසියාවල අපි ගිය පාර වෙන්න අපිට එක් කරන්න පුළුවන් කියලා ඒ වගේම අපිට වා කිව්වා වගේ හොඳ ප්‍රවුඩ් ඉතිහාසයක් තියෙනවා මේකේ පිටිපස්සේ ඉතින් වැදගත් වෙන්නේ ඕන මේ වගේ ප්‍රෙෂර් වැඩි ටෝර්නමන්ට් එකක් සෙල්ලම් කරනකොට අපේ මම මුලින් කිව්වා වගේ ඒ ගේම් එකේ ගේන ගමන්ම මොමන්ටම් එක කොහොමද තියන්නේ මේ වචන හැමතිස්සෙම මම යූස් කරන එකයි ක්‍රිකට් වල තියෙන දේ තමයි winning is habit කියලා කියනවා right තරඟ දිනන්න පටන් ගත්ත මේ මොමන්ටම ඉදිරියට තියාගන්න ගොඩක් දේවල් කරන්න ඕනේ. ඒ වගේම පරාජය වෙන්න පටන් ගත්තම පරාජය වෙගෙන යනවා ඒක නවත්ත ගන්නත් අමාරුයි. ඉතින් වැදගත් වෙන්නේ පල්නි තරඟේ ඉඳලාම කොහොමද මේ මොමන්ටම අල්ලගන්න කියන එක. ඒවත්ින් බලනකොට අෆ්ගනිස්තානට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. එකලන් ගන්න එකම තමයි. එකලන් තරඟ දෙකම තියෙන්නේ ලාහෝර් වල. ඒ වගේම එකලන්ගේ රටේ ක්‍රීඩකයෝ ගොඩක් PSL සෙල්ලම් කරන ක්‍රීඩකයෝ ඉන්නේ. ඉතින් PSL එකලන් දන්නවා කොච්චර මේ පිචස් කොහොමද බිහෙව් වෙන්නේ. එතකොට බංග්ලාදේශ කණ්ඩායම මම දන්න තරමින් ඉච්චර සෙල්ලම් කරන්නේ නැහැ. ලංකාවේ ප්ලේයර්ස්ත් PSL මම දන්න තරමින් වැඩි සෙල්ලම් කරලා නැහැ. ඉතින් ඒ පැත්තෙන් බලනකොට පොඩි ස්ලයිට් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. අෆ්ගනිස්තාන් කණ්ඩායම ගන් ට්‍රැවල් කරන්නේ නැහැ. ඒගොල්ලෝ එකම තැන ඉන්නේ. තරඟ දෙකම සෙල්ලම් කරන්නේ ඒගොල්ලන් දන්න ග්‍රවුන්ඩ් එක. ඒ අතින් බලනකොට බංග්ලාදේශ සහ ලංකාවට පොඩි අවාසිදායක තත්ත්වයක් තියෙනවා. නමුත් අෆ්ගනිස්තාන් කියන්නේ ගී තරඟ උසරන් සෙල්ලම් කරේ නැහැ. ඉතින් වැදගත් වෙන්නේ අර කිව්වා වගේ ආරම්භය වරිම වැදගත් අෆ්ගනිස්තාන් ඔය කණ්ඩායමක එක්ක. ඔව් අපි දැන් කතා කරපු දෙයක් තමයි ශ්‍රී ලංකා සංචිතය. දැන් සංචිතය තවම නම් කරලා නැහැ ඔෆිෂියලි. ඉතින් ෆර්විස් ආබාධ ගොඩක් ඇවිල්ලා තියෙනවා අපේ විශේෂයෙන්ම අපේ පම්දි යවන්නන්ට. දැන් අපිට ලැබිලා තියෙන ආරංචි මාර්ග අනුව දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන්නේ මේ තරඟාවලිය, ලහිරු කුමාර් ක්‍රීඩා කරන්නේ, දිල්ෂාන් මදුසංග ක්‍රීඩා කරන්නේ, වනිදු හසරංග ක්‍රීඩා කරන්නේ. ඒ වගේම කුසල් ජනිත් පෙරේරාටත් කොවිඩ් ආසාදන වෙලා, නමුත් ඔහු තරඟාවලියේ කොතැනක හෝ කණ්ඩායමත් එක්ක ජොයින් වෙනවා කියලා තමයි අපිට ආරංචි මාර්ගෙ ඉන්නේ. ඉතින් අපේ බෝලිං ගැන කතා කරොත් දැන් 50 ඕවර් තරඟාවලියක විශේෂයෙන්ම බෝලිං මේ වගේ ෂෝට් කම්පිටිටිව් ටූර්නමන්ට් එකක් ජයග්‍රහණය කරන්න නම් බෝලිං තමයි වාට උඩින්ම තියෙන්න ඕනේ. ඉතින් අපි වර්ල්ඩ් කප් ක්වොලිෆයි එක වුණත් අපි තරඟ අටම ජයග්‍රහණය කරේ අපේ බෝලිං නිසා. ඉතින් මේ බෝලර්ස්ලා හතර පස් දිනාම ඉන්ජර් වෙලා තියෙන එක කොච්චර ලොකු බ්ලෝ එකක්ද ශ්‍රී ලංකා චාන්සස් වලට? සැහැන් ලොකු බ්ලෝ එකක්. ඒ වගේම කියන්න ඕනේ තමයි බෝලර්ස් වින් චැම්පියන්ෂිප්, බැටර්ස් වින් මැචස්. මතක තියාගන්න හැමෝම වගේ තරඟාවලි දින තරඟාවලි ජයග්‍රහණය කරන්න පන්දු යවන්නෝ ගොඩක් සේවයක් කරනවා. ඒ වගේ ෆුට්බෝල් වල ඩිෆෙන්ඩර්ස්ලා තමයි තරඟාවලි ජයග්‍රහණය කරන්නේ, ෆෝවර්ස් තමයි තරඟ ජයග්‍රහණය කරන්නේ. ඒ වගේ ඉතින් මේ වාකීපු හතර දෙනා මම හිතන්නේ ෆස්ට් චොයිස් හතර දෙනෙක් රයිට්. නිකාගර ඒ හතර දෙනා ෆිට්ට කිටියොත් ලයිරු දුෂ්මන්ත සහ දිල්ෂා මදුෂ්ක ඒ තුන්දෙනාගේ දෙන්නෙක් තමයි ශ්‍රී ලංකාවේ ෆස්ට් චොයිස් මම හිතන පැත්ත. වනිදු අසරංග නම්බර් 1 කොම. ඉතින් එතනින් අපිට පේනවා අපිට කෙලින්ම ලොකු පාඩුවක්. හැබැයි අපි ගිය පාර කතා කරලා බැලුවොත් එම ඒෂියා කප් එකේ අපේ දුෂ්මන්ත හිටියෙත් නැහැ, ලයිරු කුමාර හිටියෙත් නැහැ. ඒත් තරුණ කණ්ඩායමක් ප්‍රමෝද් දිල්ෂා මදුෂ්ක මල්ලි ඇවිල්ලා මොනවද කරේ? වැඩේ කරලා දුන්නා. ඉතින් මේකත් හොඳ අවස්ථාවක් තරුණ ක්‍රීඩකයන්ට. ආරංචිදර ප්‍රමෝද් අදුෂාන් කසුන් රාජද මතීෂ සහ බින්ද්‍ර තමයි ඉන්නේ. ඉතින් ඒ හතර දෙනාගේ දෙන්නෙක් තමයි සෙල්ලම් කරේ අනිවාර්යෙන්. ඒකත් අපි ගහන කම්බිනේෂන් එකත් එක්ක වේගපන් දෙනවා දෙන්න අපිට සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට ඒ ෆස්ට් චොයිස් දෙන්න මම හිතන විදිහට කසුන් සමග ගොඩක් දුරට මතීෂ ක්‍රීඩා කරයි කියලා මම හිතනවා. හම්බෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒ කියන්නේ සම්වන්ස් ලූසි සම්වන්ස් ගේම් කවුරු හරි ඉන්ජර්ඩ් වුණොත් ඊළඟ එක්කෙනා බලන් ඉන්න ඕනේ. තමන්ට අවස්ථාව වුණාම අනිත් එක්කෙනාට ආයි ලබා දෙන්න තු තියෙන. ඒක තමයි හොඳ ඉස්සරදයක්. රයිට්. ඒක තමයි කම්පිටිෂන් එකක් ඇති වෙන්නේ කණ්ඩායම ඇතුළේ. ඉතින් හොඳ අවස්ථාවක් තරුණ ක්‍රීඩකයන්ට. ඔව් පිටින් බලනකොට ස්පෙක්ටර් කෙනෙක් වශයෙන් පාඩුව තේරෙනවා. හැබැයි ඉතින් කරන්න දෙන්නේ ක්‍රීඩාව කියන්නේ වෘත්ති වශයෙන් සෙල්ලම් කරන මේව වෙනවා. එක එකනට කියන්න පුළුවන් මෙයා කඩම් වැටෙනවා, අරයා කඩම් වැටෙනවා. කවුරු හිතලා කඩම් වැටෙන්නේ නැහැ. එකලම් කරන්න පුළුවන්, උගලම් උපරිම එකලම් කරනවා. එකලම්ගේ ශරීරයේ සාහිත්‍ය ශරීර යෝග්‍යතාව තියාගන්නේ සමහර දේවල් මේව වෙනවා. ඉතින් වුණාම ඒ රිප්ලේස්මන්ට් වෙන ප්ලේයර්ස්ලාට හරි වැදගත් ඉදිරියට අරන් යනවා. ඉතින් වගේම වන් කිව්වා වගේ අපිට ගියේ පාර ක්වොලිෆයි කර දෙන්නේ බෝලර්ස්ලා. මේ පාර මේ බැට්ස්මන්ල ලොකු කාර්යයක් තියෙනවා. ඒකත් අපේ එක්ස්පෙක්ටර් දෙකක් විතර මෙතන නැහැ නේද? ලයිරු දිෂ්මන්ත ලයිරු මේ දිෂා මනුසංග ඒක එක්ස්පෙක්ට් එකක්. අනිත් එක්ක වනිදු හසලන්න. දැන් එතරින් නැති වුණාම අපේ බැට්ස්මන්ලට ලොකු වාකීමක් තියෙනවා. බැට්ස්මන්ල හතක් දසුන් එක අනිවාර්යෙන් සෙල්ලම් කරයි. ඒ හත් දෙනාට හොඳ අවස්ථාවක් මේක තරඟාවලියක් ජයග්‍රහණය කරන්න වා කිව්වාගේ අපි ගොඩක් දිනන්නේ බෝලර්ස්ලත් එක්ක. මෙවැනි තරඟාවලියක් කොහොමද දිනන්නේ උඩ හතෙන් බැට් කරලා? ඒක අපිට කරගන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. තමයි මං කිව්වා වගේ අපේ රටේ ගහන නිසා අපේ රටේ තියෙන ක්‍රවුඩ් එක මං දන්නවා. කෙත්තාරම් පිරෙන්න පටන් ගත්තම ආයෙත් නැහැ අපේ 12th man කෙත්තාරම් වෙන්නේ. ඉතින් ඒ සපෝට් එක අපිට තියෙන නිසා වැදගත්
පළවෙනි කඩේම ජයග්‍රහණය කරන්න සෙකන්ඩ් මැටේට යන්න. ඒකට තමයි කොමාරි අපි ඉස්සෙල්ලා ප්ලෑන් ගන්න ඕනේ. වැඩි දුර දිග හිතන්න හොඳ නැහැ. ෆස්ට් ස්ටෙප් එක සෙකන්ඩ් සෙකන්ඩ් රවුන්ඩ් එක. ඉතින් පස්සේ එනිවන්ස් ගේම්. නැවතත් ඔගොල්ලෝ එකතුලා ඉන්නේ ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් එක. ඉතින් අපි ආසියානු කුසලානේ ආරම්භයත් එක්ක ශ්‍රී ලංකාවේ චාන්ස්, ශ්‍රී ලංකා කම්බිනේෂන්ස් මේ ඔක්කොම දෙයක් ගැන කතා කරන්නේ ලංකා ටයිල්ස් නුගේගොඩ ශාඛාවෙන් ඉඳන්. ඉතින් ලංකා ටයිල්ස් කියන්නේ ලංකාවේ විශිෂ්ටතම සහ අංක එකේ ටයිල් නිවැයුම්පල. ඉතින් අපි ෆර්විස් කතා කරා අපේ බෝලර්ස්ලගේ ඉන්ජරිස් එක්ක. ඔබ කියන හැටියට දැන් ඉන්න අවේලබල් සීමස්ලගෙන් කසුල් රාජිතයි මතීස පතිරණයි ගොක් දුරට ෆස්ට් චොයිස් සීමස්ල හැටියට එයි. ඉතින් ස්පින් ඔප්ෂන් නැහැ, දැන් වනිදු හසරංග නැහැ. දුෂාන් හේමන්තයි දුනිත් වෙල්ලාලගේ තමයි අපිට ලැබෙන ආරංචි මාර්ග අනුව සංචිතයේ ඉන්න මහිෂ් තීක්ෂණත් එක්ක ඉන්න අනිත් ස්පිනර්ස්ලා දෙන්න. ඉතින් කවද ඔබ තෝරන්නේ එතන වනිදු හසරංග වෙනුවට? මොකද ගත්තොත් අපි පොඩ්ඩක් පස්සට හැරිලා බැලුවොත් දුෂාන් හේමන්ත ක්වොලිෆයර්ස් එකේ හිටියා තර්ඩ් ස්පිනර් හැටියට. නමුත් මේ වනිදු හසරංග ආබාධ වෙන්න කලින් සංචිතය නම් කරලා තිබ්බනම්, තෝරාගෙන තිබ්බනම් සංචිතය, ඒක හිටියේ දුනිත් වෙල්ලාලගේ. නමුත් ලෙග් ස්පින් ඔප්ෂන් එකකට යනවද, ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක්ව ගේනවද ෆර්විස්, ඔබේ මතය මොකක්ද? ඒකම හරිම ට්‍රිකි කෝල් ඇද්දම. මෙම කන්ඩිෂන්ස් පල්ල කෙලේ දකින්න නැතුව මට හරටම එකට උත්තරක් දෙන්න අමාරුයි. පිච් එක දකින්න නැතුව අතර කියන්න අමාරුයි. හැබැයි කම්බිනේෂන් ගත්තොත් එම මං මුලින් කිව්වාගේ බැට්ස්මන් 6යි දසුන් එක්ක 7යි, 7 දසුන් අනිවාර්යෙන් බෝල් කරන්න එනවා. වේග පන්දු යන දෙකයි, ස්පින් දෙකට අනිවාර්යෙන් ෆස්ට් චොයිස් මහේෂ් තීක්ෂණ. ඒ තින අත්දැකීමුත් එක්ක ඒ වගේම කන්ට්‍රෝල් එකක් එයා ගේනවා. එයා හොඳට පන්දු යවුවා ක්වොලිෆයිගෙත් අනිවාර්යෙන් යා නම්බර් 1. නම්බර් 2 ස්පිනර් එන එක්කෙනා නම්බර් 8 බැට් කරන්නත් ඕනි. ඒකත් වනිදු හසරංගගේ ස්ථානය එක. ඒක හරිම ට්‍රිකි කෝල් එකක්. ඒක පෞද්ගලික මම කැමති රිස්පින් ෆැක්ටර්ක් හිටියා නම්, විශේෂයෙන් පල්ල කෙලේ බවුන්සර් එක්ක. හැබැයි දැන් ඔයා කිව්වා වගේ ආරංචි මාර්ග තිබ්බේ මුලින් අපි බාලවිටිය වෙලාලේ කියලානේ. එතකොට දුෂාන් හේමන්ත එළි ඉඳලා වනිදු රිප්‍රෙස් කරන්න ඇවිල්ලා 11ට එනවද නැත්නම් ගලන් ට්‍රස් කරන් හිටිය වෙලාලගේ දානවා. එතනත් පොඩි ආගිමන්ටක් තියෙන්න පුළුවන්. ඉතින් පෞද්ගලිකව මම කැමති රිස්පෙනෙක් ඉන්නවට. හැබැයි කන්ඩිෂන්ස් එක කියන්න අමාරු. හැබැයි ගලන් අර වා කිව්වාගේ මුලින්ම 15 වෙල්ලාලගේ ගලන් අයිඩෙන්ටිෆයි කරන් හිටියා නම් අනිවාර්යෙන් ෆස්ට් චොයිස් යාට දෙන්න වෙනවා. ඒකත් නම්බර් 8 අනිවාර්යෙන් බැට් කරන්න පුළුවන්. ඒතර බැටිං උත්තා පොඩ්ඩක් දික් වෙනවා. ඔව්, දුෂාන් හේමන්තට බැට් කරන්න පුළුවන්. පෞද්ගලිකව මම කැමති රිස්පෙන කෙනෙක් ගන්නවා. ඔව්, දුෂාන් හේමන්ත සහ මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කරයිද, කසුල් රාජිතයි මතීෂ පතිරණයි ක්‍රීඩා කරයිද? ඉතින් ඔයගොල්ලෝ හිතන හැටි කමෙන්ට් කරන්න. කොහොමද ශ්‍රී ලංකා ෆයිනල් ප්ලේයින් 11 එක එන්නේ කියලා. අගෝස්තු 31 වෙනිදා තමයි ආසියානු කුසලානේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශයත් එක්ක. ෆර්විස්, බංග්ලාදේශය ගත්තොත් දැන් අපේ රෑන්කින්ග්ස් ගත්තොත් මේ වෙද්දි ICC රෑන්කින්ග්ස් වල 7-8-9 ඉන්න රටවල් තුන තමයි ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන්. ඉතින් කරටකර තරගයක් තියෙනවා. ඔබ කිව්වා ඇෆ්ගනිස්තානයේ තරග දෙකක් පැවැත්තිනේ ලාහෝර් වල කියලා. ඉතින් බංග්ලාදේශය කොච්චර ලොකු චැලෙන්ජ් එකක් වෙයිද අපිට? විශේෂයෙන්ම දැන් සකිබුල් හසන් නැවතත් එක් දින නායකයා වෙලා තියෙනවා. ඒ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඇවිල්ලා LPL ක්‍රීඩා කරා. අපි දන්නවා බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු කවුද? චන්දික හතුරුසිංහ කියන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයෙක්, ශ්‍රී ලංකා හිටපු පුහුණුකරුවෙක්. ඉතින් කොයි වගේ චැලෙන්ජ් එකක් ගෙනේද බංග්ලාදේශ කණ්ඩායම? සෑහෙන ලොකු චැලෙන්ජ් එකක් ගෙනවා තමයි. මේක නිකන් ඉන්දියා පකිස්තාන් වගේ තමයි ශ්‍රී ලංකා බංග්ලාදේශ මම දකින විදිහට. අයිකෝත් වාකි වගේ හේතු ඔක්කොම බලනකොට ඉතින් අත්දැකීම් අරන් පැත්තෙන් අරන් බැලුවොත් මගේ තමයි බංග්ලාදේශ කණ්ඩායම් පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා කියන්න ඕන දෙයක්. ශකිබ් අල් හසන්, මුෂ්ෆිකුර් ලිටොන් ඩාස්, මුස්ෆසිර් රහමාන්, තස්කින් අහමන් හොඳ කණ්ඩායමක්. වැදගත් වෙන්නේ එවැනි කණ්ඩායමක සෙල්ලම් කරනකොට ඉතිහාසව අපි දකලා තියෙන එකලගේ සීනියර් ප්ලේයර්ලා අවුට් කරගන්න කොහොමද? හරි වැදගත්. එකලන්ගේ ටීම් එක අල්ලන් ගහන ප්ලේයර් තමයි ලිටොන් ඩාස්, ශකිබ් අල් හසන්, මුෂ්ෆිකුර්. එකලන් වගේ පිටිකරුන් ආපු ගමන් මම හිතනවා ඇටෑක් කරලා පන්දු යවන්න ඕන. ඒ වගේම එකලන්ගේ වෙලා තියෙන්නේ දමිත් එක්ස්පෙක්ට් එකක් නැහැනේ පන්දු යවීමේදී. එක්ස්පෙක්ට් එකක් වශයෙන් මම දකින්න තස්කින් අහමන්. පල්ලකල් නිකන් හරි මේ දැන් පොඩක් වයින්ත් පටන් ගත්තා. නිකන් හරි බවුන්ස් එකේ වැඩි වුණොත් එහෙම තස්කින් අහමන් පොඩ්ඩක් එෆෙක්ටිව් වෙයි. ඉතින් එයාට විකට් නොදී එයා තමයි එකලන්ගේ නම්බර් 1 බෝල් අලුත් පන්දුවේ. ඉතින් ස්පින් එකෙන් ඉන්නේ මෙහෙදි හසන් මිරාස් සහ ශකිබ් අල් හසන්. ඒ කියන්නේ ඕතොඩොක්ස් ස්පිනර්ස් දෙන්නේ ක්‍රිස්පිනර්ස්ලා කවුරුත් නැහැ. පල්ලකෙල සාමාන්‍යයෙන් වැඩි දන් කැවෙන්නේ නැහැ. රයිට්. ඉතින් ඒ වගේ හරි ටක්ෆුලි සෙල්ලම් කරනවානේ. අත්දැකීම් වැඩි කණ්ඩායමත් එක සෙල්ලම් කරනකොට ස්මාර්ට් වෙනුනේ සැහැන්.
ඉතින් කන්ඩිෂන්ස් බලන්න නැතුව අපිට කියන්න අමාරුයි මුලින් පන්දුර පාරදෙනේ කොහොඳද පන්දු යවන්නේ කොහොඳද කියලා. පෞද්ගලික මම නම් කැමති අපි මුලින් බැට් කරනවා. කිසිම ප්‍රෙෂර් නැතුව ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් නැතුව අපි රන්ස් ඔන් ද බෝඩ් දාලා ඩිෆෙන්ඩ් කරන එක හොඳයි කියලා මගේ පෞද්ගලික හැඟීම. හැබැයි වැස්සත් එක්ක කන්ඩිෂන්ස් වෙනස් වෙනවා නම් ඒ වගේම ඩක්වත් ලුයිස් එකක් වෙනවා අපිට ඒක කියන්න අමාරුයි දන්නවා. බට් මේවයි ගොඩාක් දේවල් කන්සිඩර් කරන්න තියෙනවා. දමිත් මෙවැනි තරගයක් සෙල්ලම් කරනවා. ඒකෝත් ඩූ ඔඩයිනේ. එක තරගයක් පරාජු වරද වුණාම අෆ්ගනිස්තාන් තරගයට කණ්ඩායම් දෙකම යන්නේ ජයග්‍රහණය කරන්න ඕනේ තරගාවලිය රැඳිහින්න. ඒ නිසා හරි වැදගත් හැම තරගයක්ම ෆයිනල් එකක් වගේ සෙල්ලම් කරන එක විශේෂයෙන් ෆස්ට් රවුන්ඩ් එකේ. නිකන් අර එකක් හරි කන්න පටන් ගත්තම අපිට පස්සේ අපි හරි බංග්ලාදේශ හරි අෆ්ගනිස්තාන් අනිවාර්යෙන් එළියට වැදගත් ආරම්භය මුලින් කිව්වා වගේ. ඔව් ශ්‍රී ලංකාව අවසාන වරට ආසියානු කුසලානේ ඒ කියන්නේ 50 ඕවර් ෆෝමැට් එකේ සෙල්ලම් කරාමත් හිටියේ මේ එකම ගෲප් එකේ බංග්ලාදේශ ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන් එකෙන් අපි ඩුබායි වල සෙල්ලම් කරද්දී එළියට ගියා. මම කියන්නේ 2018 2022 T20 ෆෝමැට් එකේ අපි ආසියානු කුසලානේ ජයග්‍රහණය කරා. ඉතින් ෆර්විස් අපි දැන් ඉන්දියාව පකිස්තානය ගැන තවම කතා කරන්න අපිට කල් තියෙනවා. ඉන්දියාව පකිස්තානයත් ක්‍රීඩා කරනවා මේ පල්ලෙ කැලේදීම ඔවුන්ගේ පළමු තරගය. ඉතින් මොකද හිතන්නේ මේ තරගාවලිය ගත්තොත් අපි අවසාන වශයෙන් ඔබ මේක අපි වෙනම ඉස්සරහට ඕන වෙයි ඔබගේ ගෙසස් ඉස්සරහට අපි ගැන පස්සට හැරලා බැලුවමත් හොඳ ගෙසින් ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් තරගාවලිය ආරම්භ වෙන්න ප්‍රථමයෙන් ඔබ දකින හැටියට තරගාවලිය ඉන්න ස්ට්‍රෝංගස්ම ටීම් දෙක මොකද්ද? ෆයිනල් එයි කියලා හිතන ටීම් දෙක මොකද්ද? ස්ට්‍රෝංගස් ටීම් මම හිතන්නේ තරගාවල එනකොට ඔන් ෆෝම් ගත්තොත් පාකිස්තාන කණ්ඩායම. ඒක වර්ල්ඩ් නම්බර් 1. අෆ්ගනිස්තාන් එක සෙල්ලම් කරපු තරඟ තුන සෙල්ලම් කරපු දැක්කම ඇත්තටම ස්මාර්ට් ටීම් එකක් දැන් ඉන්නවා. ඒක පන්දෙන් 3 දෙනා බැට්ස්මන්ලා උඩ 6 දෙනා හොඳටම කරනවා. ඉතින් අනිවාර්යෙන් ෆර්ම් ෆේවරිට්ස් කියලා මට කියන්න පුළුවන්. හැබැයි ඉන්දියාව කවදාවත් අපිට මම හිතන්නේ අපිට රයිට් ඔෆ් කරන්න පුළුවන් කියලා. ඒකත් ස්ටාර් ප්ලේයර්ස් ඉන්න විදිහ දැක්කොත් එම් බැටින් ඕඩර් දැක්කොත් එම මම හිතන්නේ ලෝකේ ඉන්න වන් ඔෆ් ද බෙස්ට්. හැබැයි එකම වෙලා තියෙන එකලන් හරියටම ගොඩක් ප්ලේයර්ලා ඉන්ජරිස් තිබ්බ නිසා එකට සෙල්ලම් කරන කාලෙක. ඉතින් එකලන්ටත් වැදගත් වෙන්නේ පළනි තරගයේ එකට කම්බයින් වෙලා ජෙල් වෙලා සෙල්ලම් කරනවා. නිකන් අර ඒක කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් ඒ ටීම් දෙක මම දකිනවා ෆර්ම් ෆේවරිට්ස්. අයිකොත් බෝලර්ස්ලා බැට්ස්මන්ලා ගත්තොත් එහෙම ලීඩින් ඉන් ද වර්ල්ඩ් ආ ඉන් දෝස් ටීම්ස්. ඉතින් ඒ තරගෙන් ගත්තොත් එහෙම දමිත් ඔයා මගෙන් ඇව්වොත් මොනවද බලන්න ආස කියලා මම කැමති පාකිස්තාන වේගපන්දු 3 දෙනා සෙකන්ඩ් ඉනිස් බෝල් කළා අන්ඩර්ලයිස් ඉන්දියන් බැටින් ඕඩර් එක බලන්න. ෂයින් ෂා, අෆ්රිඩි, නසීම් ෂා, හරිස් රව් 3 දෙනා 140+ පන්දු දෝලනය කරනවා, පන්දු සීම් කරනවා. ඒ වගේම ශුභ්මන් ගිල්, විරාට් කෝලි, කේ.එල්. රාහුල් ඇන්ඩ් රෝහිත් ශර්ම ටොප් 4. මම දන්නේ අන්න ඔය බැටලේ තමයි මම බලන්න ආසලා ඉන්නේ. මට අදාළ නැහැ කවුරුත් ඉන්නත් නැතත්. බට් මට පැනගඩේ ක්වෙස්චන් මම බලන්න ආස පාකිස්තාන් කණ්ඩායම මුලින් බැට් කරනවා බලන්න. හවස අලුත් පන්දුවෙන් නසීම් ෂා සහ ෂයින් ෂා අෆ්රිඩි දෙපැත්තේ බෝල් කරනවා බලන්න ආස. ෆයිනල් ගැන කතා කරොත් එහෙම දැම්ම ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. ප්‍රෝග්‍රෑම් මම කියන්න මං හිතන පැත්ත ඔව් ලාංකික වශයෙන් මං කැමති අපි කණ්ඩායම වෙනවාට. හැබැයි බාධා ගොඩක් තියෙනවා. මේ වගේ බාධක තිබිලා තමයි ගිය වරද අපි තරගාවල ජයග්‍රහණය කරේ. ඉතින් ඒක මං හිතනවා අපේ කණ්ඩායමට ලොකු හයියක්. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. මුලින් කිව්වා වගේ බැට්ස්මන්ලට එක්ස්ට්‍රා රෙස්පොන්සිබිලිටියක් දැන් තියෙනවා අපේ කණ්ඩායම. ඒ ටික කරා නම් මම දකින්න අපේ තියෙන හෝම් ක්‍රවුඩ් එකත් එක්ක 12th man පිටිපස්සෙ ඉන්නකොට අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. හැබැයි ඩෙෆිනිට්ලි රිගේනින් චැම්පියන්ස් උනාට අපි යන්නේ අන්ඩර්ඩොග්ස් හැටියට. ෆේවරිට්ස් හැටියට ඉන්නේ ඉන්දියා පාකිස්තාන් මං හිතන විදිහට. ඒ කිව්වොත් ඒක ළඟ තියෙන ටීම් එකයි ෆුල් ස්ට්‍රෙන්ත් ටීම් දෙකක් ඉන්නේ. හොඳට සෙල්ලම් කරලා ඉන්නේ විශේෂයෙන් පාකිස්තාන කණ්ඩායම. ඒ ඔක්කොම බලනකොට හැබැයි ලාංකික වශයෙන් මම හිතනවා අපි හොඳට පටන් ගත්තොත් අපිට හොඳ තැනකින් ඉවර ගන්න පුළුවන් කියලා. හොඳට පටන් ගත්තොත් හොඳ තැනකින් ඉවර කරගන්න පුළුවන් ඒ කියලා. ඉතින් අපිත් ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් එක අදින් ආරම්භ වුණා මේ ආසියාන් කුසලානේ පුරාවටම අපි විස්තර ගේන්න සැදී පෑදීගෙන ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි ෆර්විස් අදත් අපිත් එක්ක එකතු වුණාට. ලංකා ටයිල්ස් අනුගේගොඩ ශාඛාවෙන් තමයි අපි මේ ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් එක ගෙනාවේ. විශිෂ්ටතම සහ අංක එකේ ටයිල් නිවැවුම් පෙළ තමයි ලංකා ටයිල්ස්. ඉතින් රැඳින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ද papare.com එක අපි මේ ආසියාන් කුසලානේ පුරාවටම විස්තර ගේන්න බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි. Coloma, beautiful outside and inside. Thank you.
right. Make your mark.